කිසකෙස් ඇතුළ තින්ම පෝෂණය කර ඩැමේජ් කිසකෙස් රිපෙයාර් කරයි. ඩව් ඉන්ටෙන්ස් රිපෙයාර්. ඊයේත් නව කොවිඩ් ආසාදිතයන් 728 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. එමෙන්ම පෙරදා සිදුව තිබුණු කොවිඩ් මරණ සංඛ්‍යාව 23ක්. සමග ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතාට වෛරසය ආසාදිනේ වී තිබෙනවා. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් මගින් තමන්ට කොවිඩ් ආසාදිනේ වී තිබව තහවුරු වූවයි මනෝ ගණේෂන් මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ. දින ගණනක සිට අසනීපතත්වයෙන් සිටි මනෝ ගණේෂන් මහතා සමග ජනබල වේගයේ පසුගියදා කොළඹදී සංවිධානය කළ විරෝධතාවයට සහභාගී වී තිබුණේ නැහැ. මන්ත්‍රීවරයා මේ වන විට කොළඹ පෞද්ගලික හෝටලයක නිරෝධායනයට ලක්ව සිටිනවා. මෙතර වෛද්‍යවරුන් පවසන්නේ කොවිඩ් ආසාදිත වූවන් තමන්ට රිසිසේ ඖෂධ ලබා ගැනීමෙන් ශරීරයට හානි සිදුවේ හැකි බවයි. වෛද්‍යවරුන් කියන දේවල් අහන්න ඒගොල්ලන්ට මේ පීඩාවක් ඇති කරන්න එපා බෙහෙත් இல்ல. අලුතින් එකනේ කොවිඩ් හදුන්නා නම් මම නම් කියන්නේ උණ හදුන්නා නම් ඇඟපත රුදාව හදනවා නම් පැරසිටමෝල් වගේ පැය බෙහෙත් ගන්න ඒක පැය 6කට සැරයක් ගන්න එපා. ඒ උණ නැත්නම් ඇඟපත වේදනාව තියෙන වෙලාවට විතර ගන්න. ඒක විතර 100ට 100ක් ඇති. විටමින් C ගැන, විටමින් D ගැන, zinc ගැන කමක් නැහැ. ඒකෙන් හානියක් නැහැ. නමුත් ඇන්ටිබයොටික්ස් වගේ බෙහෙත් संख्या ලීව ආයුෂ් කහ සබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට